පොඩ්ඩිට නින්ද කියලා. පණ්ඩිත කතා කියකිය හිටියට නින්ද ගියාම තාමත් හරියට පුංචි කාලේ වගේ. මැට්ටි මේ නැගිටිනවා. අනේ අම්මේ මං කියලානේ නිදාගත්තේ ඇහැරවන්න එපා කියලා. මේ පොඩ්ඩි මම 7යි වෙලාව. අද කෝසකට යන්නේ නැද්ද? නැගිටිනවකෝ. මේ අද වෙලාවට යන්න ඕනි. යන්නේ මට හැරෙව්වේ නැත්ද? අයින්නේ ඉක්මනට මොනවද කියලා ලෑස්ති වෙන්න ඕනි. අනේ මෝඩි 7යි කිව්වේ රෑ 7යි දැන් වෙලාව. මේ ඔයා නම් හරි නරකයි අනේ. මං ආයි නිදා ගන්නවා. මේ නිදා ගන්න එපා. පොඩක් ඉන්නකෝ. අනේ මේ බලන්න මං ගෙනාපු දේ. මොනවාද? ෂා කලර්ස් කොඩක ඉයරින්ග්ස්. තෑන්ක්ස් අනේ. මේ මොනවාද? සල්ලි. මට සල්ලි එපා. ඔයාගෙන් සල්ලිල කරදර කළේ ඉස්සෙල්ලා. දැන් ප්‍රමෝද් මාව සෑහෙන වෙනස් කරලා තියෙන්නේ. කෑම ලෑස්ති. අද මොනවාද? ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඩෙවල්, මෝජු, අලබැදුම්, පපඩම්, අච්චාරු. අද මෙයාට සැලරිනේ. යන් යන් යන්. ඉතින් මම මේ සතුට නැති කරගන්නේ කොහොමද? මම ස්වර්ට ආදරය කරනවා කියන්නේ ලසන්තගේ ඇත්ත ස්වරූපේ මතු කරගන්න එක. මට සමා වෙන්න. මට මේ පුංචි පවුල පාරට ඇදලා දාන්න බෑස. ඊට පස්සේ ලිහිණි රන්දීප් ට්‍රේන් ටිකට් අරගන්න තැනට ආලියා දුවගෙන එනවා. හරිද? ඊට පස්සේ ආලියා එකපාරම රන්දීප්ව දකිනවා. ඕ ඉතින් ඊට පස්සේ කොච්චර පැනලා යන්න හැදුවත් ආදරය කරන හිතක් හැමදාම පිටිපස්සෙන් එනවා කියලා රන්දීප්ට තේරෙනවා. හරිද? ඉතින් එයා ආලියාගේ ආදරය අනුමත කරන බැල්මකින් ආලියා දිහා බලනවා. හරිද? ඊට පස්සේ ලිහිණි ආලියා එහෙමම එතන තිබුණු ලොකු කණුවකට හේතු වෙලා බිම වාඩි වෙනවා. එයාගේ මූණේ තියෙන ලොකු සැනසීමක්. ඒ දෙන්න අතරේ හුවමාරු වෙච්ච බැල්ම තරම් ආදරේ හිතන බැල්මක් මම කවදාවත් කිසිම ෆිල්ම් එකක දැකලා නැහැ ලිහිණි. උපේක්ෂා, ඔයාලඟ අද ෆිල්ම් එක තියෙනව නම් මට අද මූණේ බලන්න. මේ ෆිල්ම් එක බලන එක නෙවෙයි, ඒක ඔයාගේ ලයිෆ් එකට ඇප්ලයි කරගන්න. කොච්චර ලොකු සමාජ පරතරයක් තිබුණත් කවදාවත් ආදරේ මගහැරලා යන්න එපා ලිහිණි. මට ආදරේ මගහැරලා යන්න වෙනවා උපේක්ෂා. ජීවිතේ කියන්නේ හින්දි ෆිල්ම් එකක් නෙවෙයි. ඒ නිසා සර් මේ පැත්තට මං යනවා උපේක්ෂා. ඕකේ ඕකේ ලිහිණි. එක්ස්කියුස් මී ලිහිණි. තෑන්ක්ස්. සර්, ඒත් මේ මොකටද? මේ ප්‍රසන්ට් එකට. මොන ප්‍රසන්ට් එකද? මේ ලස්සන පුංචි ස්ටැචු එකට. මේකේ ෆ්‍රොම් ලිහිණි කියලා පුංචි කාඩ් එකකුත් තියෙනවා. සර්, මේක මම යොප එකක් නෙවෙයි. ඇත්තටම කවුද මේ කියවන්නේ නැත්තේ? මිස්ටර් මාරසිංහ, මේ බ්ලැක් ෆ්‍රොක් එකට ඩිසයින් එක කම්ප්ලීට් කරා. විනාඩියක් ඉඳ බම්මට කෝ බලන්න. මදි, තව ටිකක් පේන්ටින් එක ෂාප් වෙන්න ඕන.
ඒත් මට හිතන විදිහට නම් මීට වඩා ෂාප් වුණොත් එහෙම ඩිසයින් එකේ ක්වොලිටි එක නැති වෙයිනේ. නෑ නෑ නෑ. එතකොට තමයි ක්වොලිටි එක එන්නේ. සර් මම දැන් මේක හදන 11 වෙනි වතාව මේ. ලිහිණි මේක ජොබ් එකක් විතරක් කරගන්න එපා. තේරුණාද? අලුත් අයගේ ලොකුම වරද්ද තමයි ඕක. දන්නවද? එඩිසන් බල්බ් එක හදන්න 999 වතාවක් උත්සාහ කරලා අන්තිමට 10 වෙනි වතාවේ තමයි බල්බ් එක හරියටම හැදුවේ. තේරුණාද? මෙයාගේ වචන නම් තියෙනවා. හැබැයි වැඩනේ. බලාගෙන ඉන්න නැතුව මුල ඉඳලම හදන්න. සර්කින්. ඔයා මට උත්තරයක් දෙන්න වෙනවට ඩිසයිනින් රූම් එක ඇතුළට වෙලා හැංගිලා හිටියට ඔයා එවපු ප්‍රසන්ට් එකෙන් මට ඔයාගේ හිත කියව ගන්න පුළුවන් වුණා ලිහිණි. බොසාගෙන්නේ ලිහිණි. මම බොහොම කරුණාවෙන් ඔයාට කියන්නේ කවදාවත් බොසා ඇත්තටම ඔයාට ලව් කරන්නේ නැහැ. ඔයාට කලින් ආපු කෙල්ලෝ කී දෙනෙක්ට නම් බොසා ඔහොම ලයින් දැම්මද? කෝ දැන් උන් ආගිය අතක් නැහැ. මං මේ බොරු වලට දැන් රැවටෙන්නේ නැහැ මිස්ටර් මාරසිංහ. මේක මන් දිහා නෝන්ටි විදියටයි බැලුවේ. බලමුකෝ වෙන ට්‍රික් එකක් යූස් කරන්න වෙයි වගේ. මැඩම් නගින්න. බෑස මම මේ බෑස මම බස් එකේ එන්න. මේ බස් එකේ ගෙදෙට්ට යන්න කීයක් යනවද? රුපියල් 18ක්. හරි. මට බස් එකේ ගාන දෙන්න. මං ගිහිල්ලා දාන්න. එතකොට ඒක ගණ දෙනුවක් නේ? අනේ බෑස සර්ට ප්‍රශ්න තිබෙනවට මං කැමති නැහැ. ලිහිණි ඔයා මගේ වාහනේ ගියොත් මට ප්‍රශ්න දාන්න ඉන්න එකම කෙනා අම්මා. එයා ලංකාවේ නෑ. නෑ සර්. අද මාව එක්කන් යන්න එන්නේ නෑ කියලා කිව්වට ලසන්ත මොන වෙලාවෙ හරි එන්න පුළුවන්. සර් යන්න. මම බස් එකේ යන්නම්. ලෙහිනේ මං කාටවත් බය නෑ. ඔයා දන්නවද? ඔයා දන්නවද ඔයා ලසන්තගේ බයික් එකට නගින වාරයක් වාරයක් පාසා මගේ පපුව කොච්චර පිච්චෙනවද කියලා? ඔයා ඒ මිනිමෝරගේ බයික් එකට නගින්නේ බින්දුවක්වත් ආදරේ නැතුව නම් මෙච්චර ආදරේ කරන මාත් එක්ක ගෙදර යන්න එන්න බැරි ඇයි? ආදරේ කරනවා කියන එකයි ජීවත් වෙනවා කියන එකයි දෙකක් සර්. සමහර වෙලාවට ජීවත් වෙන්න ඕන නිසා අපිට අකමැති දේවල් කරන්න සිද්ධ වෙනවා. මේ ඔය පඬිත කතා ඔක්කොම ආදරයට වළංගු නෑ ලිහිණි. ඔයා වාහනේට නගිනකල් මං මෙතනින් අඩියක්වත් හෙල්ලෙන්නේ නෑ. එහෙනම් සර් ඉන්න. ඒත් මට යන්න වෙනවා. ලිහිණි. Thank you.
අනාතමාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආතරේ අනාතමාරුතේ කුණාටු සාගරේ අතීතයට වඩා පැරණි අපේ ආදරේ අප දෙදෙනා හැඬු හැඬුම් දනී සාගරේ ඇයි නැවත්තු පුංචි මාත්‍යා අපි දෙන්නම කියමු මේ නැවැත්තුවේද නැවැත්තුවේ සිංකරණ එකයි උඩුබුරණ එකයි ටැලි වෙන්නේ නැති නිසා චෑ 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 මේ පැටිව දෙකේ කොලයට දාන්න එපා පුංචි මාත්‍යා එහෙම කතා කරන එක වැරදි දැන් ඔය තියෙන සින්දු අපිට කියෝ ගන්න බැරි වුණාට ඔය ජෝතිපාල මහත්තයලගේ මිල්ටන් මහත්තයලගේ සින්දු කියද්දි ඒ කාලේ අපිට ගහන්න වෙන්න කවුරුත් නැහැ පුංචි මහත්තයා මේ ගහන්න වෙන කවුරුත් නැහැ කිව්වේ මේ සින්දු අහන් ඉන්න බැරුව මේ පැටිලගේ සෙට් එකේ අයම එක එක්කෙනා ගහ ගන්නවද තරහ ගියපු වෙලාවට බුම්මගෙන පැත්තකට වෙලා හිටියට අනිත් වෙලාවට පුංචි මහත්තයාට අපිව පරද්දන්න හොඳ හොඳ වචන තියෙනවනේ වචන 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 පැටි පෙළන වචන ඔය පැටි පෙළන අභියගේ වචන පැටි මියුසිකල් එක අහන්න නතර වෙලා පැටිට මං කියාපු වැඩේ අමතක වුණා නේද? අපි මට සමා වෙන්න ලොකු මාත්‍යා ඇත්තටම මට අමතක වුණා. ඕ මින් යනවා මින් යනවා. චූටි පුතා ඇයි තාත්තා? අම්මා රට ගියේ එක ඔයාගේ හිතට සැහැල්ලුවක්. මං හරි නේද? එහෙමම නෑ තාත්තා. චූටි පුතා ජීවිතේ තීරණ ගනිද්දි ඔයාට හොඳයි කියලා හිතෙන තීරණ ගන්න කියලා ඔයාට කියලා තියෙන්නේ තාත්තා විතරයි. අම්මා නැති වෙලාවේ ලැබෙන නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්න එපා චූටි පුතා. හදවත විතරක් පාවිච්චි කරලා ගන්න සමහර තීරණ ගැන පස්සේ කාලෙක ඔයාගේ බුද්ධියම ඔයාගෙන් ප්‍රශ්න කරයි. ජීවිතය ගැන ආදරය ගැන අඳුරු සුන්දර මතක ගුලි වුණ මොහොත ඔබ මගේ සොයුරියමෙනි කැඩපතකි ඔබ මහද හඳුනන මේක මන් දවස් දෙක තුනකට කලින් ලියපු කවියක් මට මගේ ජීවිතේම එපා වෙලා මේ මූදු පතුලේ හැංගිලා යන්න හදනකොට සර් මගේ පස්සෙන් ඇවිල්ලා මගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් දුන්නා වෙන පිරිමියෙක් ළඟ පපුවට ඔළුව තියාගෙන මං අඬපු හැටි මටම පුදුමයි සර්ගේ උණුහුමේදී මට ආදරේ පරිස්සම දැනුණා ඒ නිසයි මට එහෙම හිතෙන්නේ නැත්තේ නෝනා හැටට ඇඳගෙන ගලක් උඩ වාඩි වෙලා හීන බලනවා වගේ නේ සමන්තියක්කේ ඔව් සමන්ති තමයි පුදුමයි අඳුනුණා කියලාවත් කිව්වා නාඳුනන විදිහට උඩින් වෙන දකට්ටිය යන්නේ ඇයක්කේ ඔයා මට ওই විදිහට කතා කරන්නේ මේ විදිහට කතා කරන්නේ මේ විදිහට කතා කරන්නේ ඔහෙ අහිංසක නිසා මේ වැල්ලේ ඉන්න කටහකර ගෑණියෙක් වුණා නම් කෙහෙවැල්ලෙන් අල්ලලා කොම්බුලට තප තප ගාල් දෙකක් දීලායි කතා කරන්නේ හරි
කොහොම කතා කරන්න හරි මට හේතුව කියන්නකෝ අක්කේ. ඔහේ කසාද බදින්න ඉන්න එක ලසන්තයා දන්නවද ඌ කරලා තියෙන වැඩේ මොකද්ද? ගිහින් නංගි මේ නගින්නකො බයික් එකට. මොකද්ද ලසන්තයා මේ වෙලා තියෙන්නේ? මේ කියලා දෙහල නගිනව බයික් එකට. මේ පාර නම් අපි ලේසියෙන් අතරින්නේ ලසන්තයෝ. මිදුලම කැලේ වෙලා උදැල්ලක් එහෙම ඇලුවන අතපය කැඩිලා යන්නේ මේ ගෙදර ඇයට. නෑනු මම සල්ලි අම්බ කරලා දෙනවා. උඹට දෙන්නේ ගෙදර වැඩ ටික බලා ගන්න. ගෙදර වැඩ මට අයිති නෑ සුදු. ඔව් ඔව් කාපු පිඟානවත හොදන මිනිහෙක් නෙවෙයිනේ. එළියේ මාළු දැලොන්චිලා වැටිලා මූද දිහා බලාගෙන හිටියම ඔක්කොම හරියයි. ලසන්ත මේ මොකද මේ මල් පොචි ටිකක් පොඩි කරගෙන ගිය තාපොඩ බිත්තිය තැම්පෙනවා. අනේ සෝරි ලේනේ නංගි මේ බයික් එක මට කන්ට්‍රෝල් නැති වුණා. ලසන්තයි මම මෙච්චර වෙලා අහපු ප්‍රශ්න ටිකට දැන්වත් උත්තර දෙන්න. මං ඒ ගෑණිගේ මිනිහට පොඩි තට්ටුවක් දැම්ම. ඔය ඒකටනේ ගෑ ගන්න. ඊයෙත් අත කපාගෙන ආවේ දැන් අර ගුණෙත් මගහැරලා මූද පැත්තට යන්නේ පොඩි තට්ටක් විතරක්ම වෙන්නේ නැතුඹ දාලා තියෙන්නේ. අම්මේ ඒ ගෑනු කෙනා මට කතා කරේ හරියට මං වැරද්දක් කරපු ගානට. ඔය ඔය හරි ඔයාට ඒක රිදුනද කියන්නකෝ. ආ රිදුනද? ගිහින් මං එකෙක්ගේ කට වහලෙන්නද? ආ ලසන්තයි ඔයා මිනිස්සුන්ට ගහන බයින් එක ලොකු වීරකමක් කියලාද හිතන්නේ? ලැජ්ජයි ඇත්තටම. ලිහිණි නංගි මේ අහන්නකෝ. ඔයාත් මාව මගහරිනවා කියන්නේ මම තවත් දරුණු සතෙක් වෙන එක විතරයි. එවපු එක මැසේජ් එකකටවත් රිප්ලයි නොකර හිටියට මං දන්නවා මගේ පුංචි කෙල්ල තාම නිදි නෑ කියලා. දැන් නිදාගන්න. මං ඔයා උදේට දකින්න කැමති නිදිමත මූණකින් නෙවෙයි. මං උදේට දකින්න කැමති ලස්සන පිච්ච මලක්. නිදි නෑනේ. මන්නම් බලාගෙන ඉන්නේ ප්‍රමෝද්ගෙන් ගුඩ් නයිට් කෝල් එක එනකම්. එතකොට ඔයා බලාගෙන ඉන්නේ මොකටද? මටත් නිින්ද යාගෙන ආවේ පොඩ්ඩි. අනේ මේ බොරු කියන්න එපා හලෝ. මොකද ඔයා යවපු ප්‍රසන්ට් එක අභිලාෂ්ට හම්බ වෙලා තිබුණද? පොඩ්ඩි ඔයා? ඔව් ඒ ප්‍රසන්ට් එක යැව්වේ මමයි ප්‍රමෝදුයි. මේ දැන්වත් ඔය හිතට බොරු කරගන්න සෙල්ලම නතර කරනවා. පොඩ්ඩි ඔයා මම පණ්ඩිත වැඩ කරන්න එපා. මං සර් ඉස්සරහ අද සෑහෙන්න අසරණ වුණා. එහෙම අසරණ වෙලා හරි හිතේ තියෙන දේ එළියට එනවා නම් ලොකු දෙයක්. මේ කහගන්නවා. ලසන්තයි අභිලාෂ්වි කියන්නේ හරියට අහසට පොළව වගේ. තේරුණාද? මං දන්නවා පොඩ්ඩි. ඒත් අහසල්ලන්න අත දිග මදි හින්දා දුක් විඳ විඳ හරි පොළවේ පය ගහලා ඉන්න වෙනවා පොඩ්ඩි. අපෝ නෑනේ. මම මුකුත් කිව්ව නෑ. මං නිදා ගන්නවා. ආමේ ලබන සතියේ මනමාලියෙක් වෙන්න ලෑස්ති වෙලා ඉන්න. මට ඒක කියන්න අමතක වුණා. මනමාලියක් වෙන්න? පොඩ්ඩි මොකද ඒ පාර?